Life is full of ups and downs. As Sri Lankan, we have to face lot of difficulties than other nations. Not as usual, after spread of the COVID-19 in Sri Lanka, most of the people become disappointed. They sought support from others to recover their collapsed economy. During this time, we always hear about the difficulties and impossibilities of the Sri Lankans. Most of the people do not think about different ways to earn money. They always trapped within one frame, and being a Sri Lankan is considered as curse. But there are some courageous people give their effort to achieve the success. They turn this COVID-19 as their opportunity. This is the story of them. She is Nilmini Kannangara. She has four daughters in her family. She started flower plant nursery on a very small scale. But her dreams and dedication is not that much of small. Now, she is successful entrepreneur in the Ambalipitiya area. මගේ මේ මල් ව්‍යාපාරේ පටන් ගෙන දැන් මාස 10ක් විතර වෙනවා. කොරෝනා වලට ගිය අවුරුද්දේ රට වැහුවට පස්සේ ගෙදරටම වෙලා ඉන්න උනා. එන්න එන්න අතේ සල්ලි නැති වෙන්න ගත්තා. ප්‍රශ්න වැඩි. කීයක් හරි හොයාගන්න හස්සාවකට යන්න විදිහක් නැති උනා. කරේ ගෙදර තිබ්බ මල් පැල ටිකක් අරගෙන පැකට් කරලා මේ අවට විකුණුවා. ඇත්තටම ඒ වැඩේ ටික ටික සාර්ථක වෙන්න ගත්තා. ඒත් මට පාරායිනේ ඉඩමක් නැති නිසා මම මහ ගෙදර ඉස්සරහ කොටසක් ඉල්ලගෙන මේ පාරායිනේ මල් පැල ටික තියාගත්තා. ඇත්තටම හිතුවට වඩා හොඳ ආදායමක් මට ලැබුණා. අද වෙනකොට හට් එකක් ගහලා මගේ ව්‍යාපාරය දියුණු කරගෙන තියෙනවා. මේ සල්ලි දරුවන්ගේ ඉගෙනීමේ කටයුතු වලටත් මම යොදවනවා. හැමෝම මේ නෑ බෑ කිව්වා මේ කොරෝනා කාලේ. ඇත්තටම මම ආශිර්වාදයක් කරගත්තා. කොරෝනා කියලා පසුබැස්සේ නෑ මගේ ව්‍යාපාරයේ. මං ගොඩක් දියුණු කරගත්ත ඒ කාලේ මගේ උපරිම කැපවීම යොද During this COVID pandemic, she did not waste valuable time. She achieved her target step by step. Being a unique woman among other women, not an easy task. However, she put her big step to bright her and her children's future.
actually, she is a role model for everyone. This is a new concept for Hood Cabin. Ayesh Sharman is the owner of this mobile business. During this COVID period, implementing a new idea into work is very hard. Now, he also a successful young entrepreneur in the Amalipetiya area. කොරෝනා කාලයක් ආවනේ අපිට පළවෙනි රැල්ල ආවා දැන් ඊට පස්සේ දෙවෙනි රැල්ලක් ඇවිල්ලා තියෙනවා. ගෙදරකට කොටු වීමක් වුණා කොරෝනා නිසා කොරෝනා ප්‍රශ්නේ නිසා. ඉතින් එතකොට මම කල්පනා කරා දැන් කොරෝනාත් එක්ක කොහොමද අපි මේ ගමන ඉස්සරහට යන්නේ අපි කරගෙන ආපු දේ ඉදිරියට කරන්නේ කොහොමද කියන එක කල්පනා කර කර ඉන්නකොට ගෙදර මගේ තිබුණ වාහනයක් ඉතින් ඒකත් අරගෙන මගේ ඔළුවේ පොඩි අයිඩියා එකක් තිබුණා මීට කලින් මේ වාහනේට මොනවද කරන්න පුළුවන් කියලා. ඉතින් මේ දවස්වල තියෙන ප්‍රශ්නෙත් එක්ක අපිට දැන් කඩයක් කරාට කඩ මිනිස්සු කොරෝනා නිසා ගෙන්නන්න බැහැනේ. මම කල්පනා කරා අපි මිනිස්සු ළඟට යන්න පුළුවන් නම් ගොඩක් ලොකු දෙයක් තියෙනවා. එතකොට මිනිස්සුත් ඒකට කැමතිනේ. බිස්නස් එකක් කරනකොට කොහොමද ඒක වෙන්නේ? මොකද්ද කියන එක පොඩ්ඩක් මිනිස්සුන්ට මේක පොඩි කුතුහලයක් උත් තිබුණානේ මේක දැන් ගෙදෙට්ට කුතු වෙලා මිනිස්සු කර ගියා ගන්න බැරුව තමන්ගේ ජොබ් එක කරගන්න බැරුව ඉන්නකොට අපිට ප්‍රයිස් එකක් කොට්ටුවක් රෙස්ටුරන්ට් කෑම මොන හරි කන්න අවශ්‍යතාවයක් ඇති වුණොත් එහෙම අපි මොකද්ද කරන්නේ මේ කියන්නේ ඩිලිවරි කරලා ගෙන්න ගත්තොත් සමහරලාට ඒක මිනිස්සු කැමති නැති වෙන්න පුළුවන් සමහරට ඒක නිවිලා තියෙන්න පුළුවන් කන්න විදියක් නැහැ එහෙම ප්‍රශ්න ගොඩක්කට මුහුණ දෙන්න වෙනවා එතකොට මම කල්පනා කරපු දේ එකම තැන තමයි අපි එවලෙම කෑම එකක් කොහොමද මිනිස්සුන්ගේ අතට දෙන්නේ කියන්නේ ඊට පස්සේ තමයි මට මේ කන්සෙප්ට් එක ඔළුවට ආවේ ඔබ සදහම් කරනවා කොරෝනා හින්දා තමයි මේ අදහස මගේ ඔළුවට එන්නේ මිනිස්සු ගාවට යන්න ඕන කොරෝනා හින්දා මම ගෙදරට වෙලා හිටියේ නෑ ඇත්තටම මං කරේ මගේ මේ මගේ අදහසින් මං ප්‍රයෝජනයක් ගත්තේ එතකොට කොරෝනා නිසා තමයි ඇත්තටම මං අද මේ තැන ඉන්නේ සාර්ථක වෙලා ඉන්නේ As a young person, start a new business by own strength is difficult. But he never sought support from any others. Based on his creativity and dedication, he has brightened his future. He brings motivation for Sri Lankan youth. උත්සාහය සහ අධිෂ්ඨානය තියෙනවා නම් මිනිසුන්ට කරන්න බැරි දෙයක් නැහැ. ලෝකයේම මේ මොහොතේ කොරෝනා වසංගතය වෙලාගෙන තිබුණත් ඇතැම් මිනිස්සු අපි දකිනවා නිර්මාණශීලී වෙන නිසා මේ කොරෝනා වෛරසය හැමුවේ ඔවුන් ලෝකයේ ජීවිතය ජයග්‍රහණය කරනවා. ඉතින් සෑම අඳුරු වළාකුවකම රිදි රේඛාවක් දකින්න පුළුවන් නම් මම හිතනවා අපිට ලෝකෙ දිනන්න පුළුවන් කියලා.
ඒක නිසා මම මතක් කරන්න කැමතියි ඒ වගේම විශේෂයෙන්ම අගය කරන්න කැමතියි අන්න ඒ වගේ නිර්මාණශීලීව ඉදර මිනිස්සු අපි වගේ පුංචි රටකට පුංචි දිවයිනකට නම් තිස්සේ මොන කරන්නේ ඒ වගේ නිර්මාණශීලීව අලුත් විදියට ඉදර මිනිස්සු අඳුරු බලා පට අතරින් හි නැහි නැකිති මු ශ්‍රී ලංකා දියසක සංකා බාදක අතරින් නැකිති මු ශ්‍රී ලංකා